ඒ පුළුවන් だって මම ඉස්සෙල් කිව්වනේ විසාකාව කියන කෙනා තේරුම් ගන්න කියලා. මේ අනේ පිරිසිදුමා කියන කෙනා තේරුම් ගන්න කියලා. තේරුණා? අනිත්‍යයි කියන කාරණය කියලා මේවා බැහැර කරන්නේ නැහැ. කොතනකවත් බැහැර කිරීමක් මුදුනේ දන් දිවිහිපැ ගිහියට කියන ධර්ම වෙනයි. පැවිදියට කියන ධර්ම වෙනයි. මේ පැවිදියට පස්සේ ගිහියන් පටලව ගන්න එපා. පැවිදියට බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ ගිහි ජීවිතය ගැති කරමින් ගිහි බැඳීම් නැති කරමින් දුවා දරුවෝ පෝෂණය කරමින් රැකී ආරක්ෂා කරමින් කොහොමද සතරම් පායමි දෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ කියන්නේ. එහෙනම් මේ දෙක පටලව ගන්න එපා. මේ දෙක අපි හැම වෙලාවෙම පටලව ගන්න. පටලව ගත්ත තැනදී හාමුදුරුව කරන දේ අපි කරන්නේ නැහැ. එහෙම දෙයක් අපිට අදාළ නැහැ. අපිට තියෙන්නේ මේ ගිහි ජීවිත ගත කරමින් ඒ යුතුයකම් ඉටු කරමින් යුතුයකම කුසලයක් හැටියට දකින්න අපි ජීවත් වෙන්න දක්ෂ වෙන්න. යුතුයකම කුසලයක් හැටියට අපි සිද්ධ කරන්නේ. તો සතර අපායේ මිදුණ කෙනා කියන්නේ හොඳ පෞරුෂත්වයක් තියෙන කෙනෙක්. මොකද එයා තුල ඇලීම් ගැටීම් නැහැ. එයා ධර්මයේ තුලට ඇවිල්ලා තියෙන්නේ. ඒ ඇලීම් ගැටීම් නැති නිසා එයා අනිත් කෙනාට වඩා කැපී පෙනෙන කෙනෙක් සමානයි. ඒ නිසා එයා කොතනකවත් කොයිම දෙයකටවත් ගැටෙන්නේ ඇලෙන්නේ නැහැ. තේරුණාද? ගැටෙන්නේ ඇලෙන්නේ නැහැ. ඒ නිසා නිරේතුරුවම එයා තුරින් අනිත් කෙනාට වඩා දක්ෂභාවයක් අපි හැම වෙලාවෙම දකිනවා. ඒ නිසා නිරේතුරුවම කුසල් සිද්ධ කරගන්නවා, යුතුයකම් ඉටු කරනවා. ඒ යුතුයකම කුසලයක් හැටියට කරගන්න එයා දක්ෂයි. බිරිඳව කමඨාණක් කරගන්න එයා ඒ ගමනේදී. සැමියාව කමඨාණක් කරගන්න එයා ඒ ගමනේදී. දරුවාව මුණුපුරාව කමඨාණක් කරගන්න එයා ගමනේදී. ලැබුණු ඉඩකඩන් දේපල කමඨාණක් කරගන්න එයා ගමනේදී. මොකද ඒවා සතුටු කරමින් තමා ශක්තිමත් වෙනවා. අපි ඒක තමයි අත්හැරීම කියන්නේ ගිහි ජීවිතේ. දැන් මගේ ජීවිතේ ගිහි ජීවිතේ අපි අවසානේ බලනකොට මොකද්ද කරලා තියෙන්නේ? ගිහි ජීවිතේ මම හැම වෙලාවම අනුන් සතුට කරලා මම සතුට වෙන්න කැමති කෙනෙක්. මගේ සතුට මම හැම වෙලාවම අනුන් උදෙසා කැප කරන්න හැම වෙලාවම කැමති දක්ෂයි. එහෙම තැනක්මයි මම හැම වෙලාවම හොයාගියේ. නමුත් මම දන්නේ මේ අතහැරීමක් කරලා තියෙන්නේ කියලා. අවසානේ දැන් බලනකොට මොකද්ද මේ වෙලා තියෙන්නේ? මම කැමති දේ මම අතහැරලා. ගිහි කාලෙම අපි අතහැරීම පුරුදු කරලා තියෙනවා. නමුත් මේක අතහැරීම කියලා දන්නේ නැහැ. කතරගමට යන බස් එකකට නැග්ගොත් බස් එකේ සීට් එක මම රත්මලානෙම නැගිටලා දෙනවා. මම බලන්නේ තව කතරගමට යන කොච්චර දුර තියෙනවද කියලා. මම අතකයි මම එක්තරා දවසක කතරගම යන බස් එකේ නැගලා රත්මලානෙම මම වාඩි වෙලා පානදුරට යනකොට මට සීට් එකක් හම්බුනා. ඒ සීට් එකේ නුත් නැගිට්ටා. ගාල්ලට යනකොට දාම්ම කෙනෙක් නැත. ඒත් මම කොහොම හරි කතරගමට යනකොට පස්කොළක මගේ සීට් එක නැගිටලා දීලා තිබ්බා. නමුත් මට පේනවා කතරගමට යන බස් එකේ නැගුන නිසා මගේ දිහා නිකන් මේක පිස්සෙක් කියන විදිහට බලනවා. ඇයි මෙහෙම සීට් දෙක නැගිටින්නේ නැහැ? නමුත් ඒ කරලා තියෙන අතහැරීම මගේ සතුට මන් තව කෙනෙක් උදෙසා ඒක තමයි අතහැරීම කියන්නේ. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න ඕනේ හැම වෙලාවෙම විනිතර සතුට කරන්න. සාන්තුෘෂයව සතුට කරලා ඒ කුසලිය ඔබ ගන්න. ඒගොල්ලෝ ගැටෙන දිශාවට එනවා නම් ඔබ නොගැටෙන දිශාවට ගිහිල්ලා ඔබේ අතහැරීම එතන අතහැරීම දක්ෂ වෙන්න. එයා ගැටෙන දිශාවට එනවා නම් ඔබ නොගැටෙනවා කියන තැන ඉන්නවා කියන්නේ මොකද්ද? අතහැරීම. ඒ දරුවා වැරදි දිශාවට යනවා නම් ඔබ මේ වැරද්දක් කරනවා නම් ඒකට නොගැටි ඔබට කියන්න පුළුවන් නම් කරුණු කියන්න පුළුවන් නම් ඔබේ අතහැරීම. නමුත් ඒ ගිහි ජීවිතයේ තියෙන පැවිදි ජීවිතයට වඩා අතහරින දේවල් කො ප්‍රශ්න ගිහි ජීවිතේ වැඩි. ඒ නිසා ප්‍රශ්න එනකොට ඔබ දක්ෂ නම් ඒ ප්‍රශ්න අතහරින්න. එතන හරි අතහැරීමේ ශක්තියක් තියෙනවා. ඒතකොට මේ අයෝමේ ශක්තිය තමයි අවසානයේ අපිට මතු කරලා ඉන්නේ. ඒක එන දවස ඔබ හිතන්න එපා. ඒ නිසා හැම වෙලාවෙම ගිහි ජීවිතයේ ලැබෙන හැමදේම කමටහනක් කරගන්න. එතකොට අකීකරු බිරිඳක් ඔබට ලැබුණේ ඔබේ යහපතයි කියලා ඔබ දකිනවා. මොකද එයා නිසා ඔබට කුසලෙන් ශක්තිමත් වෙන්න පුළුවන්. අකීකරු සාම්පුරුෂයෙක් ලැබුණේ ඔබට කමඨාණක් හැකියි කියලා ඔබ හිතන දක්ෂයි. මොකද ඔබට ඒ තුලින් ශක්තිමත් වෙන්න පුළුවන්. ඒ නිසා හැම වෙලාවෙම ලෝකයා සතුටු කරලා ඒ සතුටෙන් ඔබ ශක්තිමත් වෙන්න දැනගන්න. ලෝකයා සතුටු කරලා ඒ සතුටෙන් ශක්තිමත් වෙන්න දැනගන්න. ඒ ශක්තිය තමයි ධර්මයේ ශක්තිය කියන්නේ. මොකද අතහැරීම තුළනේ අපි මේ ශක්තිය ලබන්නේ. නමුත් ඒ අපි හිතන්නේ අතහැරීම කියන්නේ මේ අනිත්‍ය 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 කියන්නේ ඉන්නේ. අනේ මම නම් පුතේ උත්තර කෝදාකත් භාවනා කරලා නැහැ. මම ඕන කෙනෙකුට කියනවා මම එහෙම භාවනා කරපු කෙනෙක් නෙමෙයි. අවබෝධය තුලින්මයි, අත්දැකීම් තුලින්මයි, ඔවැනි අතහැරීම් තුලින්මයි පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දුරුවක් වෙන්නේ. ඒ නිසා එත තමාට ලැබුණ දේ තමයි අතහැරීම. අපි සෝහාන් පුරුෂයාත් එක්ක ගැටෙනවා නම් අපි කොච්චර අනිත්‍යයි කියලාද කාරණා කරලා වැඩක් නැහැ. තේන්න පන්සලේ හාමුදුරුව වැරද්දක් කළා කියලා ගැටෙනවා නම් අපි කොච්චර භාවනා කළත් වැඩන්නේ. හාමුදුරුව ඉන්නේ තේ ස්වභාවයෙන් මම ඉන්නේ තේ ස්වභාවය. එහෙනම් වැරදි කරන ලෝකයේ ඉදිරියේ නොගැටි ඉන්න ඔබ දක්ෂ වෙන්න. තේන්න වැරදි කරන ලෝකයේ ඉදිරියේ නොගැටි ඉන්න දක්ෂ කෙනා තමයි ධර්මයේ තුල ඉන්නවා කියන්නේ. ඇලෙන තැන් සොයාගෙන ගිහිල්ලා යන නොවැළි ඉන්න දක්ෂ වෙන්න. ගැටෙන තැන් සොයාගෙන ගිහිල්ලා යන නොගැටි ඉන්න දක්ෂ වෙන්න. එතන තමයි දක්ෂභාවය. නැත්නම් ගැටෙන තැන සොයාගෙන ගිහිල්ලා අපිත් ගැටෙනවා නම් අපි තුල දෙයක් අපිට අත්හැරීම දෙයක් නෑ. ඒ නිසා අත්හැරීම කියන්නේ මොකද්ද? ගිහි ජීවිතේ ඔබේ සතුට අනුමුදසාව අත්හැරීම.
අනුන් සතුට වෙනවා දැකලා ඒ සතුටෙන් ඔබ ශක්තිමත් වෙනවා. ඒක තමයි නිහී ජීවිතයේ තියෙන්නේ. ඒ ශක්තිමත් භාවයේ කොයි වෙලාවක හෝකට අවබෝධයන් කරා සකස් වෙයි. ඒ විශ්වාසයෙන් ඉන්න. ඒක තමයි ගල්ප ගන්න.